COVID-19 වෛරසය से ව්‍යාප්ත වීම හමුවේ හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 9:45 සිට හුදකලා බවින් ඉවත් කෙරුණු අතර තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මාත්‍රේ දිස්ත්‍රික්කයේ මීදෙනිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලේන් ප්‍රදේශය ඉසුරු මාවත හා එක්සත ජනපද ප්‍රදේශය අද පෙරවරු 9:45 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ බොදුන් පිටිය 727 ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 9:45 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාද ඊයේ දින අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරු වේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මෙතර වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද ඊයේ දින දියතලාව මූලික රෝහලේදී මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිතක බවටයි තහවුරු විය ඇත්තේ. ඒ අනුව ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුව සිදු කෙරුණා. එසේම නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 76 පිරිමි පුද්ගලෙක්ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මියගොස් තිබෙනවා. ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේදී ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුව සිදු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කළේ. හැටන් මහේෂ් ප්‍රාත අධිකරණයේ තවත් නීතිඥවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ගුරුවරයෙකුද COVID ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. ඔහු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පාසලට පැමිණ ඉගෙනුම් කටයුතු සිදු කර ඇති අතර ඉන් දින දෙකකට පසුවයි COVID ආසාදිතක බවට තහවුරු වී ඇත්තේ. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් ගුරුවරුන් 11 දෙනෙකු කාර්යාල කාර්ය සහායිකාවක් හා පාසලේ සිසුන් සිව් දෙනෙකු නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ හේතුවින් අදාළ විද්‍යාලයේ වසා දමා ඇති බවට අසත්‍ය ප්‍රචාර මෙවැනි විට පැතිරෙමින් තිබුණද පාසල වසා දමා නොමැති බවයි විද්‍යාලයේ විදුහල්පති ඩී රණසිංහ මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් පාසලට ළමුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මුව ආවරණ පැලඳ නොසිටි හා සමාජ දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලින් 16 දෙනෙකු අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.